තමයි කටයුතු ආරම්භ කරද්දී පිළිගන්නේ කතාවද හරි වෛද්‍ය ශාන්තිගේ රජයේ කරසිසුවේ ලියු යව එස්එම්එස් එකකින් ඔබගෙන අනුමත කරන්නේ නෝට් මිලිය සම්බන්ධ කඳු වැටි වැටි නිදිමත දැනෙයි ඇස් දෙක කඳු උණුන් වැනි දහදිය මුගුරු සාගරයේ ජලයේ වැනි ඇනොලොග් එක්සෑම් අපි බලු පැටව වැනි නෝට් මිලිය දැක කලබල නොවිය යුතු නිදිමත ඇවැත් දැන් හිදී මඟ හැරිය යුතු දහදිය හෙටක් වෙනුවෙන් අද හැරිය යුතු එක්සෑම් ජයයි එතකොට රජ පැටවම විභාගයේ පාවු එක්තරා සිසුරුකු එස්එම්එස් එකක් යවන පස්සේ ඒ ආකාරයෙන් තරුණයන්ට ගැළපෙන විදිහට එදා එස්එම්එස් එකක් යවපු බව වෛද්‍ය ශාන්ති විද්‍යාරච්චි කියනවා. එසේනම් අද කාරුණ්‍ය ගැන කතා කරන වෙලාවේදී සියලු වැඩ රාජකාරී පැත්තක දාලා මේ කතාව අහට පැමිණි මේ හැම දෙනා පිළිගන්න වෛද්‍ය ශාන්ති විද්‍යාරච්චිද දැන් අපි අරගෙන යනවා. මම මේ ada beberapa kali berita tentang makan family meeting di luar ini sama setiap kali itu ini apa lima mata kerana yang kita itu loh apa empat jauh yang sama ini kiri kan ini tujuh mata sobi kenal yang kami waktu itu ada apa dan ini mah unuan si jamak rata tujuh yang kerana yang kan kalian bersih usaha kami mah උත්සාහය සාර්ථක වෙනවා කියලා අපි හිතනවා. ඉතින් මේ අනුකම්ප අපි හිතනවා මේ මාධ්‍යයේ දැන් මම අද කතා කරන මාතෘකාව කාර්යන්නේ දෙකින් හරියට කියන්න. අපට දැනෙන මාතෘකාව පරිපෞද්ගලික දැනුම මාතෘකාවට යම් සම්මාදමක් කරන කෙනෙක් හැටියට. ඒකම විපක්ෂනායක කරු නිවන් සිවල් සිවන තමාමන් අතර පිළිගන්නවා. එනුවන් සමග සෞඛ්‍ය මාධ්‍යංශයේ විවිධ තැන්වල අපි එකට වැඩ කළා. විශේෂම තරුණ පරම්පරාව දැනුවත් කරන්නට 2000 දශකයේදී විවිධ පළාත්වල විශේෂයෙන්ම වූව සබරගම නොවන තම සතියක් එකම විදියා. ඒ වගේම ගුරුරුන් දැනුවත් කිරීමට විශේෂ වැඩසටහන් කළා. පහිතනේ මේක දැනකින් දැනුදී උදාහරණයක් ඒ කාරණා තමයි අපි දැන් තමයි කරන්නේ. ඒ වගේම පූජ්‍ය කෑගොඩ විපස්සික සමන්වහන්සේ ඩක්ටර් රජේ ප්‍රශ්න ගැන බොහොම විරුද්ධව කතා කරන සමන්වහන්සේ තමයි මා මේ ගෞරව කරන සමන්වහන්සේ තමයි මා ගෞරව පිළිගන්නවා ඔබ වහන්සේවත් එක්කම අපේ ජාතික පොලිස් විද්‍යාලයේ වෙනුවෙන් පැමිණි වෛද්‍යාධිපති සුරංගිය සත් මහත්මිය කේජී ඩොක්ටර් ස්වාමීතුමා ඇතුළු අනිත් පරිපාලන නිලධාරීන් අනිත් සියලු කාර්ය මණ්ඩලයේ ගණනවා ඒකම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපත් සමග එකට ප්‍රොටෙන් වල කාර්යබහුල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණාල වෛද්‍ය සලකම් මහත්මිය ඒ වගේම සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා නිලමණි මහාචාර්ය මෙලිකමා මොකද යෞවන පුරුෂ විද්‍යාල විතරක් නෙවෙයි අප වෛද්‍ය ශිෂ්‍යයන් හැටියට හිටිත් එතුමාත් එක්සැම්පල් කටයුතු කළා අපේ තම මතකයි එක කැන්ටිමේ ඒක පොන්නට එන ආචාර්යවරයෙක් හැටියට තව අපේ මතකයි ඊට පස්සේ ඉන්නේ ඊට පස්සේ අපේ සම්බන්ධය නතර වුණේ එතුමා මම ගෞරවයෙන් පිළිගන්නවා ඒ වගේම මෙතන පැමිණි වෙනත් මාධ්‍යයක සම්බන්ධ කලාවට සම්බන්ධ කීප පොලක් වෙන් ඉන්නවා පුලිසෙනි විතරක් එතුමා කොවිඩ් ප්‍රතිපාදනය ඒ වගේම අපත් එක්ක පාසලින් සිටි මොහල්ලන් කියලා සමාජ දේශනීය කටයුතු වගේම විවිධ දැක්වෙන කටයුතු මණ්ඩලය අපා එතුරු කණ්ඩායම
ඒ වගේම මගේ ඥාති පිටෝතුන් රසක්ම ඇවිත් ඉන්නවා ඒකයි මම ගෞරවයෙන් පිළිගන්නවා ඒකම අප නොදන්නවා මෙතනට පැමිණි පිටසකුත් දැනට ඉන්නවා කියලා මට දැනෙනවා අප ගැන දැනගෙන මේ කාලේ ගැන දැනගෙන ඉයයි අපි ගෞරවයෙන් පිළිගන්නවා ඒක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යින් පිටසකුත් ඉන්නවා කියන බව දැනනවා තව කට්ටියක් මම දෙනවා කියලා හිතනවා ඉතින් මේ පිළිගැනීම කරන්නේ කොහොමද ආදරයෙන් එතනදි මට දෙයක් කියන්නට අවශ්‍ය වෙනවා මේ ටිකෙන් මේ කතාවේ අවසානයේ මොකද මම මේ කාරුණ්‍ය දැකීම හා රැකීම කියන පොත කරේ මට හිතුණා මේක අද කළ යුතු කාර්යයක් කියලා මොකද හුඟක් දේවල් සිදු වෙනවා රටේ තරුණ පරම්පරාවේ යෞවනය අතර බොහෝ දේවල් සිදු වෙනවා හැබැයි මේ බොහෝ දේවල් සිදු වුණාට මේ සිදු වෙනවා කියන කාරණේ ඉවත් කෙනෙක් දන්නේ හැබැයි මට අවුරුදු ගානක් තිස්සේ මේ දරුවා පණිවිඩ යවනවා ඇවිල්ලා හමු වෙනවා දුරකථනයෙන් අමතනවා මේ ප්‍රශ්න හරි බලපතලයි මේ ප්‍රශ්න හරි කේදවාචකයකට යයි කියන කාරණය අපට දැනෙනවා ඒ නිසා මම හිතුවා මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන විරුද්ධව කතා කරන ආකාරයේ ග්‍රන්ථයක් කළ යුතුයි කියන කාරණය එතනදී විශේෂයෙන්ම මට කියන්නට ඕන කාරණයක් තියෙනවා අපිට වැළඳුම් තැන් කීපයක් තිබෙනවා දශක ගණනාවක් තිස්සේ අපේ රටේ දරුවන්ට ජීවිත අවබෝධය ලබා දෙන්නට තිබුණු දේවල් අපට ලැබිලා තියෙනවා ඒක සමත් ගන්නේ රටේ වගකීම්තු පිළිස හැටියට යම් ප්‍රියාමාගයක් නොකමාව ගත යුතු වෙනවා ඒ නිසාම මම මේකම දෙයක් කළා හැබැයි මම පොඩ්ඩක් බරක් වුණා මේ අපේ අලුත් රජයට අලුත් රජ බලයට පත් වෙන්නට පෙර මාසෙ මම ඉදිරිපත් කළා මෙතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මෙය ඇතුළත් වී ඉතිරි කියා පොඩ්ඩක් දවසක් දෙකක් පරක්කු වෙච්ච නිසා ඒක ඇතුළත් කරන්න බැරුණා කියන කාරණේ මට ලැබුණා මම මේකයි ඉදිරිපත් කළේ වර්තමාන තරුණ පරපුර නියෝජනය කරනු ලබන සැලකිය යුතු පිරිසක් ජීවන නිපුණතා සහ සමාජ සංස්කෘතික වටිනාකම් පිළිබඳ අඩු දැනුමින් පසුවන බව අවධාරණය කළ යුතුයි. එහෙත්ම පුද්ගලයන් වශයෙන්ද කණ්ඩායම් වශයෙන්ද මේ පිරිස නිරන්තරයෙන් ගැටලුවට ලක්වන බව නොරහසි. අපේ වගකීම වන්නේ සමාජය හා වටපිටාව නිවැරදිව හඳුනා ගැනීමට අවශ්‍ය දැනුවත් බව ක්‍රමවත් වර්තමාන තරුණ පෙළට ලබා දීමයි. එහි යහපත් මානසිකත්වය ප්‍රජනික සෞඛ්‍ය මත්ද්‍රව්‍ය මද්‍යසාර හා දුපානයේ අනුකූල යහපත් සම්බන්ධතා පවත්වා ගැනීම සම්බන්ධයෙන් වී යුතු අත්‍යවශ්‍ය දැනුවත් බව රටේ අධ්‍යාපන ක්‍රමවේදය තුළින් සැපයීමට ප්‍රපමාව කියාගන්න ලැබේ කියන කාරණය. පයින්ට මේක කරන්නට පුළුවන් නම් අපිට මේ අමාරුවේ වැටෙන තරුණ පරපුර ගොඩ ගන්නට යම් අවස්ථාවක් ලැබෙනවා කියන කාරණය. ප්‍රශ්න බලපතලයි කියලා මම කිව්වේ ඇත්තටම මම දේශනයකට ගියන් පස්සේ චිප් වෙනවා දෙන්නේ කියලා නම් මම මේවා එකතු කරනවා මම කීපයක් මේ අහම් බුද්දෙස් එක තෝරගන්න කීපයක් කියන හැමකේ මානවල ඊට පස්සේ මම ෆයිල් කරලා තියාගන්නවා බලපතල ප්‍රශ්න ඒ හැරෙන්නට මට SMS එනවා දවසකට 10ක් 15ක් රටේ විවිධ පළාත් වලින් ඒ මහ දිග ප්‍රශ්න මේ වගේ ඒවත් මම එකතු කරනවා අවුරුදු දෙකක් තුනක් තිස්සේ මේ ප්‍රශ්න හරි බලපතලයි කියන කාරණය මම එක ප්‍රශ්නයක් දෙකක් මතක් කරගන්න ඔය පොතේ තියෙනවා. මොකද සමහර වෙලාවට අම්මා තාත්තා සම්බන්ධව මේක දැනියක් මට ඒ ප්‍රශ්නයක් නෑ කියලා කිව්වා. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපේ අම්මා වෙන මිනිස්සෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. අම්මට අපි ඒක නතර කරන්න කිව්වට නතර කරන්නේ නෑ. ඒක අමතක කරන්න කියලා අරක්කු වුණා. මට අක්කා කෙනෙක් ඉන්නවා. එයාටයි මටයි මේක ලොකු මානසික වදයක්. අක්කයි මමයි අම්මට පුළුවන් තරම් කිව්වා අනේ බොන්න එපා ඕක නතර කරන්න කියලා. ඒ අහන්නේ නෑ. අනේ ડોක්ටර් පින්. මට මේකද කරන්න දෙයක් කියන්න ડોක්ටර්. මේක දෙකින් අපි ප්‍රශ්න වලට උත්තර යමනවා. යම් ප්‍රශ්නකට ගේනවා. මේ එකාත්මික ප්‍රශ්නයක්. ඊට පස්සේ ආදරේ වරද්ද ගන්න මිනිස් හරි වැඩි. හුඟක් අය මට කියලා යවන්නේ. අනිත් සර් මගේ වටිනාකම් නැති වෙලා එයාගේ කැමැත්
මගේ කැමැත්තක් නෙවෙයි එයාගේ කැමැත්තයි ඉතින් දැන් මට බැරෙන්නේ ඉන්නවා කියන බැරෙන්න හතර ගොඩක් අය අපිට කතා කරන මේ අතරේ මේ වගේ දරුණු ප්‍රශ්න තිබෙනවා අලුත් තැනකට ගියාට පස්සේ පරිසරයට හැඩ ගැසෙන්නට බැරුව ජීවිතේ හැර යාම උත්තරයක් හරි කරගන්න දරුවෝ අපිට කතා කරනවා ඉතින් මේ සියලු පැති ආවරණය වෙන විදිහේ නිවැරදි අවබෝධයක් දෙන විදිහේ අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ ඉන්නත ඕනේ අපිට වැරදුන 80 දශකයේ ඉඳලම මම ඉතින් විකටම කියන්නේ එතනින් ඇරදිච්ච සෝදාපාලුව දැන් මහා කීරවා ආචාර්ය බවට පත් වෙලා තිබෙනවා මම හිතන්නේ අපිට තව බලාපොරොත්තු තියාගන්න පුළුවන් සොවිතනායක සම්මානීය වෙනි චරිත ඉපත්සි සම්මානීය වෙනි චරිත ඒ වගේම රටේ මේ තත්ත්වය තේරුම් ගන්නට පුළුවන් විපක්ෂ නායකතුමන් වෙනි කිරිස ඉදිරියේදී හෝ මේකට දායක වෙන්න කියලා ඉතින් මම මෙහි ස්තුතිවන්ත වෙනවා මේ සියලු දෙනාට ඒ වගේම මට අමතක වුණා පොතලා වල ආරක්ෂක විද්‍යාපීඨයේ අපේ හිතවත් පිරිසක් ගොඩක් කැමිලා ඉන්නවා ඒ අයත් අපි ගෞරවයෙන් පිළිගන්නවා ඒකම මට නැවතත් අවසානයේ මතක් කරන්නට වෙනවා මේ කාර්යයේදී මට මේ උත්සාහය පළ කරන්නට මූලිකව දායක උපකාර කළ පුද්ගලයා මේ ඉන්සාරේ මහත්තයා. පාස් පබ්ලිෂන් ලිමිටෙඩ් ආයතනයේ මේක බොහොම උනන්දුවෙන් සීල කටයුතු සිදු කරලා නිර්මාණ මගේ සුභිය කියලා. ඒක මම හිතනවා අපි තව දීර්ඝ කතාවකට යන්නට කලින් අද මොකද මාර්ග කඩබලයක් එක්ක තවත් කතියක් ඉන්නාය තව ඉරුවලා ඉන්නේ. තවත් අපට ආරංචි ලැබෙනවා. ඉතින් වැඩි වේලාවක් නොගෙන මේ කාර්යය ඉවර කරන්නට ඉදිරි කටයුතු කරන්නට එතනම් මේ පොතේ ඇත්තේ කුමක්ද විමසන්නට කලින් වෛද්‍ය ශාස්ත්‍රයේදී ආරච්චි අපි මේ හැමෝම නියෝජනය කරගෙන ඉතා ගෞරවයෙන් ඔබ ලියු මේ අලුත් පොතේ පිටපත් කිහිපයක් පැමිණි සභාවේ ගෞරවනීය ඉරිසට පිරිනමන්න හොඳ වෙලාවක්